නැත්තේ එම් ධර්ම දක්ෂිණාවේ දේශතියානන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ පෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදුු සාදුු සමන්තහා චක්හවාලේසු අත්‍රාගඩ් சන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයං බදංතහා දම්මස් සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලු අයන්බදන් පහ නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ. සබ්්‍ය සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ഞුුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතුූ සබ්බදම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්‍ය සත්තුත්්‍ය මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්ස උතුම බාග්‍යුතුන් වහන්සීත මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාර්යට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මේම ඔබෝධ කර ගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පිත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධදය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. පිඟති අද ධර්මදේශනාව සඳහා ම මාතෘකා වශ්‍යයෙන් තෝරාගත්තා බොහොම වටින කාරණාවක්. බුදුරජාණන් වහන්සේ මේ ශාසනී සිව්ුවනක් පිරිසගින් උන්වහන්සේ බලාපොරොත්තුවන්නේ මොනුව වගේ කාරණාවක්දකෙන කාරණාව. පිහතු භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ සිව්ුවනක් පිරිසගින් විශේෂ කාර්යභාරයක් උන්වහන්සේ බලාපොරොත්ව ව මගේ කාරණාවි මෙහෙම කාරණාවකින් අප පින්ං වතුන්ට පැහදිලි කළ දෙන්න ආනන්තරය පාපකරම පහක් තියෙනවා. මවමැරීම පියාමැරීම, රහතුන් මැරීම එවගේ ලෝහිතුඋප්පාද කරමය නම් වූ භාගොතුන් වහන්සේගේ ලේසලවීම එවගේ සංගබේද කරමය. කවුරු හරි කෙනෙක් කැහුවෝත්. මේ පහන් වැඩිපුරම විපාක ලැබෙන්නේ මොන කරමයටද කියලා. මේ පහනුත් බලවත්ම කරමය ොද ක ෙහොත් මදන්න ගොඩක් දිකුගු. හිතේ තියෙන්නේ භාගතුන් වහන්සේගගේ ලේ සොලොවනක කියලා නැපිංවතුනි ම්‍යානන්තරය පාපකරම පහෙෙන් බලවත්ම අකුසලය සිද්ධ වෙන්නේ සංගබේද කර්මීය. එකන මේ පහම කෙනෙක් කළොත් ඒ පහෙෙන් වඩාත්ම බරපතල ලෙසවිපාක දෙන්නේ සංගබේද කර්මීතය. නොන්තික කොහොමද වෙන්නේ හො අපිට හිතෙනවා භාග්‍යෝතුන් වහන්සේට කරන හානිය තමයි බරපතලම කර්මය කියලා ො එහෙම හිතෙන් අපට පුළුවන් එකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේට ලංවෙන්නමත් බැරි දුරකින් තමයි සංගරත්නීද මහා සංගරත්නය ගුණ සියල්ල මිකට එකතු කරත් භාගතුන් වහන්සේගේ ළඟට ලංවෙන්නවත් බෑ එක ඔප්පෝ එෙන තැනක් තමයි අපේ මහාකාශප මහරහත්තන් වහන්සේ බුදුන්සරණග ප අවස්ථාව එපලි මානවකයා ගිහිගෙදරදි ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරනවනි තමන් සීසාන කුඹුරේ ගොවියෝ සීසාන දිහා බලාගෙන ඉන්න කොට දකිනවා කුඹුරු ඉන්න පනුවෝ ගැඩිවිල්ලො කකුලුවමැරෙනව නගුර හු වෙලා මානවකය ගොවියන්ගගේ අහනවා මේ මැරෙන සත්තුන්ටම ප්‍රාණගාත කකුසල කරමී සිද්ධමිනි කාටද කියලා කොමර මරන ්‍රානගාතවලට අකුසල කරම සිද් දෙවෙෙනනි කාට්ද කියලාලහනවා. ගොවියෝ කියන්නේ ස්වාමිනිම මේ කොමර අත් අයිති ඔබහන්සේට. මේ කොමර අසන්නත් ලබනය උබහන්සේ නං මේ කොමර නිසා මැරන සත්තු වන්ගේ පෞටිකත් අයිති වෙන ඔබහන්සේට ති ඒ වෙලාවෙදී ඒ පිළිබඳව දැඩි කලකිරීමකට පත්වෙනවා. කොමත් පිප්පලි මානවයිකටම මේ ගි ජීවිතයේ පිළිබන ප්‍රියාභක් තිබුණ නේ. උඩාකාලි ඉද ලාම තිබිච් අදහස තමයි කවදහරි දවසක මේ සියල්ල අත්හැරල මහන වෙනවා කියන එක න දිමවපියන්ගේ බලවත් ඉල්ලීම නිසාන විවාාහවනි ද මේ කාරණාව නිසා ඒ තිබිච්ච කලකිරීම තවත් වැඩිඕන බදර කාපිලානි ළඟටගි හිල්ල මානවක අහනවා සොන්දුරිය ගෙදෙරින් එනකොට ධනය කොච්චරගෙනාවද එවක් කරගෙනවා ඉ මගේ ළඟත් මච්චර ධනිය තියෙනවා මේ සියලු ධනය අරගෙන ඔබ මේ සැපවිඳින්න මට මේ ගිහිජීවිත ති්‍ය අත හැරලා පැවිදිවෙෙනයන් අවසර දෙන්න කිවා බද්‍රකාපිලාඥයක් තිීතියේ පිප්පලේ මානවකය හිටපු මතියම තමයි ඇයටත් ගිහිජීවිතේ පිළිබඳව කැමැත්තක් තිබුණි නේ දෙමවපියන්ගේ ඉල්ලියීමමනි සසයි මහනෝනි එනිස ඇයත් කියනව ස්වාමීනී මටත් මේ ගිහි ජීවිතේ පිළිබඳර වාශාවක්නේ මමත්යනව පැවිදිවන්න දෙන්නගෙම ළගති බිච්ච සියලු දනය කම්කරුවන්ට දාසයන්ට සේවකයන්ට බෙදලදීල කසාාවත් දෙර්ක එකත් දරාගෙන දැන් දෙන්නත් එක ගමනයන්න පිටත් වුණ. දැ කාශප හාමුදුර ඉදිරයෙන් වඩිනවා බදර කාපලාානීය පසුපසින් වඩිනවා මේ දෙෙස්ස බලාගෙන හිටපු බොහෝ මිනිස්සු දොස් කියන පටන් ගන්නවා ඇයි මේ පැවිදි රුවක් පස්සෙෙන් ස්ත්‍රියක් යන්න කියලා මිනිස්සු බොහෝසෙෙන් අකුසල් කරගන්න නිසා දෙන්න තීරණය කළා වෙෙන් වෙන්න දෙමං හන්දියකදී දෙන්න කතා වෙලා ඒ පාරවල් දෙකින් තනිතනියෝම යන්න තීරණය කළා පිංතුනි කාශප හාමුදුරුවයි බද්‍රකාපිලානි තෙරණියයි මේ දෙන්නා කල්ප ලක්ෂයක් එක දිගටම නොවෙනස්ව බ්‍රක්්මචාරීව ආපු දෙනවා කල්ප ලක්ෂයක් පුරාවටම එකටම ආපු දෙන්නේ සසරේ එක දිගට ආපු මේේ දෙන්නා අද මේ වෙෙන් වෙන්නේ ආය සංසාරෙ කවද්දාවත් එකතු වෙන තැනකට යන්න නෙමේ මේ වෙෙන් වෙන්නේ සසර වෙෙන් වෙන්න අන්තිම වෙන්වීම අන්න ඒක මහපොළොුවට දරාගන්න බෙරුව මහපොුව කම්පාවට පත් වනා ඒ වෙලාවිදී බුදුරජාණන් වහන්සේ දම්සබා මණ්ඩපින්දී මෙ මහපොළොෝ කම්පාාවීමත්තිික ආවර්ධනය කරල බලනවා මේ කොමන කාරණාවක් නිසා සිදුවුවදද කියලා ඒ විලා විදුන් වහන්සේ දක්කිනවා මගේ ශාසනී තෙවෙෙන ශ්‍රාවකය මේ ශාසනයට එනව කියලා බාගිතුන් වහන්සේ ධර්ම ගරුයි ධර්මයට ගරු කරනවා උන් වහන්සේ මහාකප්පෙන් රජතුමාගෙළඟට ගියා වගේ පුන්නා වෙනුවෙන් යන ගමන නතර කරලා ආපස්සට විහාරයට වැඩිය වගේ ධර්ම ගරු භාාවය නිසා භාග්‍යතුන් වහන්සේ මහාකාශප තෙරුන් වහන්සේ වෙනුවෙන් තෙරුන් වහන්සේ වඩින මාර්ගයේ ඉදිරියේ ගසක් කැට වැඩෙඉන්නවා. ශද්වර්ණ රශ්මිමල්ලාව විහිදුවමින්. ස්වර්ණ වර්ණයම් බලනමි ශ්‍රී දේහයෙන් භාග්‍යතුන් වහන්සේ ඒ ගහමුොල වැඩ ඉන්නවා මහාකාශපහාමුදුරුව දකිනවා දැකපු පළමු දර්ශනීම්ම මුහුණ බිම හොවාගෙන ධනහිස් දෙක මහපොළුවට තබාගෙන දෑත් දෙක එකට එකතු කරගෙන බාග්‍යතුන් වහන්සේ දිහාාවට ධනහිස් දෙකෙන් ගමන් කරලා ඒ භාග්‍යවතුන් නහන්සගේ ශ්‍රීපා පත්මයන් මතස් දැද් දෙක තබල ඒ පාදයන් දෙක සිමිමින් පාදයන් දෙක සම්භානය කරමින් භාගතු වහන්සේට කියනවා ස්වාමීණී ඔබ වහන්සේ මගේ ශාස්තෘ ඔබ වහන්සේ මගේ ශාස්තෘෝ ඔබහන්සේ මගේ ශාස්තෘෝ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකය කියලා ඒවෙලයි භාගතු වහන්සේ කියනවා ඕ කාශ්‍යප මමයි ඔබග ශාස්තෘ කාශප ඔය ප්‍රකාශය බැරි වෙලාවක්වත් අන්න ශාස්තුෘුවරයෙක් වෙනුවෙන් කලානම්. ඒ ශාස්තෘුවරයට නුඹගි ගුණිය දරන්න බැරුව හිස කඳින්වෙෙන් වෙනවකිවවා. ශාස්තෘුවරයක් නෙවී කාශප නුඹගෝයි ගෞරවය බැරි වෙලාවක්වත් මේ මහපොළුවට දැක්වන. වේලිච්ච පිටිගොලියකට කපොටු තුඩෙක් කපුටෙක් තුඩකින් එන්නම කුඩුවවෙන්න යම්සේද? මේ මහපුළුව ආන් ඒ විදදියට කෑලි කෑලිවලට කොඩුවෙලා එනව කිව්වා. මෙ මහා සාගරටවයි ගෞරුවේ දැක්වනං රත්වෙච්චේ යකඩයකට වතුරබින්දුවක් වැටුනම ය දීබින්දුව වීලෙන් යම් සේද ආනී විදියට මහා සාගරේ වියලිලා එනව කිව්වා නමුත් කාශද නොම මටකරපු වන්දනාව නිසා මගේ ශරීරයක රෝම ධාතුව රෝම කෝපයක් අත් සෙලවුුණේ නෑැ කිවා භාගතුන් වහන්සේ තවත් කියනවා කාශපය මේ කාශපයන් වහන්සේ නෙවී මේ කාශපයන් වහන්සේ වගේ ගුණතියන සියදනෙක් කාවත් දහස් දෙනෙක් කාවත් ලක්ෂයක් දෙනෙක් ඇෙවිල්ලා මට එකවරවන්දනා කරක් මගේ පාංශකෝල ශීවරක නෝල් පොටක්කත්සෙලවෙ ෑ කෙළ භාගතු වහන්සේ වෙලා ප්‍රකාශ කරනවා එ භාගතුන් වහන්සේගේ ගුණය ඉට වඩා වැඩි ඒ මතක්කරේ මේ මහා සංගරාත්නයේ ගුණ ටික එක ටිකතු කරලා ගත්තත් භාගතු වහන්සේ ගුණේ ළඟටවත් තියන්නම. එනම් කොහොමදමි සංගබේද කර්මී විපාකය අනිත්හතරට වඩා බලවත්වෙෙන්නේ එක උප්වෙන තැනක් තමයි දේවදත්ත හාමුදුරු. දේවදත්ත හාමුදුරුව ඔය කරම දෙකම කලා නමුත් විපාක දෙන්නේ සගබේද කරමය තර තමයි කාරණව සඳහන් කරන්නේ දේවදත්ත හා මුදුරුවෝ සංගබේද කර්මයි කරපු නිසා අන්තර්කල්ප පනස් සතර කවිීචී දුක්කිනිඳවා කියලා එකන්තර්කල්පයක් කියන්නේ මනුෂ්‍යවර්ෂවලින් කියනවනං අසූහායි ලක්ෂ හතලිස්දාහ වැඩි කරන්න වුන අසංකක නිලක්කමි අසංකයක් කියල කියන්නේ එකයි බින්දු එකසියහතලිහා එකයි බිඳදු දෙකට කියන සීයයි, එකයි බිින්දුු තුනට කියන්නේ දාහයි. එකයි බිඳු පහට කියනවා ලක්ෂයයි එකයි බිින්දුු එකසිය හතල් හකට කියනවා අංඛ්‍යයි කියලා. එන අසූහායි ලක්‍ෂ හතලිස් දාහ යා අසංකකන ලක්කමින් වැඩිකරාම ලැබෙන ගාන තමයි කන්තර කල්පයකට තියෙන මනුස්වර්ෂ ගාන. එවැනි අන් තර කල්පේවා පනස් අතරක් දෙවදත් තා හාමුදුරාීචී දුක්විඳෙනවා. එමන මේ සංගබේද කර්මී, මිච්චර බලවත්තිනියෙයි. ග්‍ර හේතුවත් යෙනවා. ඒ කාරණාව ඔප්පුවන විශේෂ තැනක් තමයි දවසක් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතියේ ගෝතමී ඉන්න තැනකදී බාගතුන් වහන්සට කිවිසුමක් යනවා ඒ වෙලාවේ ප්‍රජාපති ගෝතමිය අපි එම කිවිසුමක් යැන වෙලාවට හොරු වෙලාතිෙනවා මේ අු භෝවයවායයි කියලා ආශිරවාදය කරන්න එකග අප ඒකින් කරන්න දීර්ගෞශ පතනක. තිම කාරණාව ඒකාලෙ එහෙම තිබල තිෙනවා එනිසා ප්‍රජාපතිය ගෝතමිය ාගතුන්හන්සේ මිනිම මෙහිම දීර්ගවශය පාර්ථනා කරනවා චිරං ජීව මහාවීර කපංතිට්ට මහාමුණි සබ්බ ලෝකස්ස අත්තාය භවස්සු අජරාමරෝ මහාවීරයන් වහන්ස කල්පයක් වැඩ සිටි නාසයක්වා සියලු ලෝකයාගේ අර්ථය පිණිස උබහන්සේ දීර්ගාවශය ලබත්වා කියලා ඇප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ජාපති ගෝතමීට කියනවා ගෝතමීිය භාග්‍යවතුන් වහන්සේලාට කවදාවත් එහෙම වන්දිින් එපාකිව්වා ඔයි වැැඳපු විඩීට වඳින් නිපාකවා තං තතාවාදිනින් බුද්ධෝ මමංසෝ ඒ තත්ද්‍ර ඒත දබ්‍රවී නැහේවන් වන්දියා බුද්ධහා තතා වන්දසි ගෝතමී එතුර ගෝතමී අහනවා එනන් ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේලාට කොහොමද වඳින් ඕන මොන දදිගත වදින්න ඕන කියලා හනවා. අන භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා ආරද්ධ විරියයේ පහිතත්තේ නිච්චං දල්හ පරක්කමි සමගගේ සාවකයේ පස්ස ඒතන් බුද්ධාන වන්දන බුදුරජාන් වහන්සේ කියනව භාග්‍යතුන් වහන්සේලාට වදිනකොට උන්වහන්සේලාට ප්‍රාර්ථනා කරන්න කිව්වා එක දිගටම පදංවීරය වඩන ශ්‍රාවකයන් වහන්සේලා දකින සේක්වා කියලා ඒතං බුද්ධාන වන්දන මේක තමයි භාගතුන් වහන්සලට වදින ක්‍රමය පදංවීරය වඩන ශ්‍රාවකයන් වහන්සේලා දකින සේක්වා කියලා පිහතුනිදන් මෙතන තියෙන විශේෂ කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේලාට ඕන තමන් වහන්සේගේමි ශරීරය සූපත් කරගන්න නෙමි මුොදු උන්වහන්සේලා සාරාසංක්‍ය කල්ප ලක්ෂ ගන්නන් පෙරුම්පුරන්නේ උහසෙල්ලගමි ශරීරයේ නිරෝගී කවරැක ගන්න එවන ඇත්තන් දීර්ඝාවෂ සම්පත්තිය විදින නෙමේ සංඝරත්නයක් බිහි කරලා මේ සම්බුදධ ශසනයක් පිහිටුවන්න මොකද එ සංගරත්නය තුළින් තමයි මෙල් ලෝකයාට හිතවත් බවඇතිවෙන්නේ ලෝකයාට ආර්ථය පිණිස ඇතිවෙන්නේ මේ කාරණාව බොහොම විචිත්‍ර ලෙස විස්තර කරලෙ තිනොව මහා ගෝසිංග සූත්‍රීදී අප ඉදිරි දවසක ගෝසිංග සූත්‍රයක් සාකච්ඡා කරමු ඒ සෝත්‍රයක් හරම වටින සෝත්‍රයක් ශ්‍රාවක සංගරත්නී ගුණයක් ඉස්මතු කරන තැන මේ කාරණාව තුළ පින්හතුලී තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත තමයි මේ වීරවඩන ශ්‍රාවකයන්ගේ මේ ශාසනී පිරණික. එකතම භාග්‍යතුන් වහන්සේල කැමැතිවිදිිය. එතොට සංගරත්නය කෙල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත. එරන්ගේ සංගරත්නයට හානියක් කරනව කෙලක කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තට හානි කිරීම. එනං භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට කරන හානියයට වඩා. අත්තිශයීමම බරපතලයි බාග්‍යවතුන් වහන්සගේ කැමැත්තට කරන හානිිය අන්නේ නිසා තමයි බාගතුන් වහන්සගේ ශරීරයට කරන හානියට වඩා මහා සංගරත්න බේදකිරීමේ අකුසල කර්මය බලවත් වෙන්නේ තැන් හිතන්න මේ සංඝයා අතර බේදබින්නේ ඇතිකරවීම මොනතරම් බයානකද සම්බුද්ධ ශාසනය පිංහොතුනේ එක්ක සුළු මොහොතක් ජීවත් කරවන්න යම්කිසි කෙනෙක් දායක වෙනවනන් ඒෙනට අප්‍රමාණ කුසලයක් රැස්සෙනවා හැබැයි ඒ සම්බුදධ ශාසනී විනාශ කරවන්න කල්ප මොහොතකින් හෝදායක වෙනවනන් ඒෙනට රැස්සන අකුසල කර්මයක් ඒ විද්‍යියමව තමයි කල්ප ගාන ගියත් ගෙවල නිම කරන්න බැරිකුසලයා ති මේක නොදන්නය තමයි හරියට පවුකරගන්න අපිට පේන්නේ ර බදුරජාණන් වහන්සේ මෙතන විශේෂීම දක්වල තිය නොමි සංගරත්නී දියුණුව වීරවඩන භික්‍ෂුන් වහන්සේලා පදංවීරය වඩන භික්ෂුන් වහන්සේලා මේසාාසනී බහුල වශයෙන් පහල වෙනවා දකින ලැබී එනමි සිවුවනක් පිරිසයිකි දියුණුව භාගිතුන් වහන්සේ අපේක්ෂා කරලා තියෙනවා මෙන්න මේ කාරණාව ඔප්පු වෙනවා අද මේ දේශනා කරන මාතෘකාව තුළ අපට මේ දේශනාව එක දවසක නිමා කරණ පුළුවන් දේශනාවක් නෙවෙයි දීර්ග වශයෙන් විස්තර කරන්න පුළුවන් කාරණාවක් නිසා අපි මේක කොටස් විදියට සාකච්ඡා කරගමු භාග්‍යතුන් වහන්සේ එදා මාරයාගේ ආරාධනාවෙන් ආයුසංස්කරණය කරනවා මාසතුන කිවුන් වහන්සේ පිරිින්වන් පානව කියලා උන්හන්සේ අධිෂ්ඨාන කරනවා අන්න එතනදී ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මෙිනිම මේ කාරණාව දේශනා කරන මේක දැක් පවෙන්නේ මහා පරණිබ්බාන සූත්‍රයේ මාරයචනය ගෙන කොටසේ භාගතු වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද භාගතු න්හන්සේ බුද්ධත්වය ලබල අටමනි සතිය සත්සතියේ ගත කරලා අටවෙනි සතියේ උන්වහන්සේ උරුවෙල්ලාව නේරංජනා නදීතීරිය අස්සල තියෙන අජපාල් නුගරකුමුල වැඩඉන්නවා එතනට මෙ පෞකාර මාරය පැමිණෙනවා මාර්ය භාග්‍යතුන් වහන්සේට අභිනිස්ක්‍රමණය කරපු දවසින්දල තමයි බාධ කරන්න පටන්ගත්ත අබිනිස්ක්‍රමණය කරන වෙලාවේ මාරය ඇවිල්ලා සිද්ධහර්ථ මහබෝසතාණන් වහන්සේට කියනවනි කොහෙදම යන්නේ දව සතයි සක්විත රැජකම ලැබෙන තියෙන්නේ ඔය මෝඩ ගමන නතර කල්ලා යන්නෙකුවායි මත් මාලිගාවට එතට ෝසතන් වහන්සේ යනවා නොඹ පෞකාර මාර්රය නීද කියලා හැබැ මාරයගින් නුබ මාරය දැහ්ුවම සාමනය මාරය බොරු කියන්නේෙනෙ එක බොහෝ තැංවල සඳහන් කලති නවා ති මෙතනැද මාර්යයක් කියනෝ මම් මාර්යා ඒ වෙලා විදි බෝසතාානන් වහන්සේ අලියොම හෙලෝ කෙලපිනක්සේ සක්කිති රජකම දාලා උන්වහන්සේ යන්න කියා ඒ වෙලාවෙ මාරයා මෙහෙම හිතෙනවා හොඳයි කමක්නෑ යන්ද හැබැයි මම යටත ටාරගෙන්න්න මන්නු බෝපාලනය කරන්න මොකද මේ මාරයගේ යටතට ගන්නවා කියන්නේ මාරයාගේ යටතට එන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බෝමියක් පිට ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බෝමිය තමයි ් ඒ සතර සදිිපට්ටානය තුළ ඉන්න තාක්කල් එකන ආරක්ෂිතයි. එකන පියාගේ ප්‍රදේශීන්න තාක්කල් ඔහු ආරක්ෂිතයි හැබැයි එත්තනින් ඉවත්වෙච්ච මන් අයිතිවෙන්නේ මාරයගේ කොටසට මාරයක්ගේ යට තින්නව කියනක අතිශයෙන් බයන්නකයි. මොකද මාරයා කියල නමයොදල තියෙනම සත්්‍යයන්ට විශේෂයම අනාර්ථී යොද වන නිසා. එකට පාපිමා කියල කියන්නේ පවුකාර නිසා. එනිසා තමයි මාරයා පාපිමා කියල වච්චනවලින් යොදල තියෙන්නේ. විශේෂම නම් පහක් මාරය යාමන්තරණය කරන්න යොදනවා අටකතතා විස්තර කල්ල තියෙනවා. ්‍ර මාරයා කරන්නන්නේ හැමදිස්සම සත්‍යන්ග පවටියෝමු කරවනවා. ො මාරයාගේ බල ප්‍රදේශීතමය තන්හාව. හැබැයි පියාගේ ප්‍රදේශය ඉන්නකොට ආරක්ෂිතයි. මේ කාරණා විස්තර කරනවාවර සකුණාගේ සූත්‍රයේදී සතිි පට්ටාන සූත්‍රර අට කතාව වෙත්තේකම කියල දෙදරම එක්තර කැටකිරල්ියක් කුමර ඇවි දැවිදින්න කොට මේ කැටකිල්ලි පැටිය උුස්ෙක් දැහැගෙන යනවා. හැන නොට කැටකිරලි පැටිය කෑ හනවා අනේ මට වෙච්චා අපරාදිී තාත්ත කියපුදේ ඇහුවනම් අද මට මී දුක වෙන්නේිනේ. එතු කුසටෝ කැහිලාහනො මොකදතාතකිව. තාත්ත මට හැමදාම කිවී අන්නර කැටේ අස්සට වෙලා ඉන්න එතකොට අනුතුරක් වෙන්නේ කියලා. උකුස්සකන මානාධික සති. උකු සහනවා එ නො හි ටොත් ට න ල් ග ැ කිල. කටකිල්ලි පැටියෙන කුස්සා පැටිය අත්හැරලකිෙන හරි එරං එතැන්ට යන්න මං එතනදීත් නුඹවල්ලගන්න ඉතිං කැටකිල්ලි පැටිය දැන් ැටවුඩට ගිය පස් කැටවුට කු සහස ඉඳල්ල දැන් වේගෙන් පහලටයනවා එනකොට කැටකිල්ලි පැටිය කුස්සල් ලංවෙන කොටම පස් කැටය තුළඩ ගිය ති වේගෙන් උකුසට වේගේ පාලනය කරගන්න බැරුව අර පස් කටේ පපෝ ඇදල එතනම මරණයට පත් ව. ඒවගේ තමයි මාර්යාව නසන්න පුළුවන් තැන තමයි සතර සතිපට්ටානය කෙනෙමිනමේ බෝමීය. තර මාරයක් හිතන්නේ බෝසතාණන් වහන්සේ මාරයගේ භෝමේටආපුගමං මාර්ය අල්ලගන්නවා මාරයග භෝම තමයි තහාාව. එකන සත්‍යෝ නිවන්දකිනමට මාරයා අකමැති හමන්ගේ බල ප්‍රදේශයෙන් කොටසක් අහිමි වෙන නිසා එකන තන්හාව නෙමති භූමිය තමයි මේ සියලු තැන්වලතියෙන්න්නේ මනුස්සලෝකෙත් බ්‍රහ්මලෝකෙත් දෙවල්ලොවක් හැම්මත් තැනමතියෙන්නේ තන්හාව නැමති භූමිය එම් මේ සියලු තැන් මාරයට යිති තැ සතරසතති පට්ටානයේ විතරයි මාරයයාගින් ආරක්ෂිත තැනැක්තියෙන්නේ. එතකොට හිතන්නකු දැන් මිච්චර සත්‍යවාතරින් මේ සත්‍යයෙක් දෙන්නේෙක් සසරින් එතරබෙනකොට ඇයි මාරය වෙල බාධ කරන්නේ. එක මිහිමි හිතන්න. අකර පහක වෙතර ඉඩමක්තිෙන මනුස්සයෙකන්නවා. මේ මනුස්යගේ වැටමයිමල්ලගින් පුංචි බිං කඩක් කරගෙන කඩ කැඇල්ලක් දා ගන්නකෝ. දක්කර පහක්ක ඉඩමක් තින මනුසේ නැතන් ඒ වැට ලඟිින් යන පාර ඒ වැටපොඩ්ඩක් ඇතුළටල්ලලා අඩියක් දෙකක් විතර අල්ලල වැට ගන්නකෝ පාර පොඩක් ලොකරන්නර් මනුසේ ගඩමෙන් කොටසක් කල්ලගෙන එක තාම පොඩි අඩියක දෙක කොටසා මේකටේ මනුස්සය කොච්චරකෑ ගහයිත ඇමෙරිකාව කියන්නේ විශාල රටක්නේ විශාල රටින් හිල්ල රිකාව ජනාධපත්තුමාගෙන් ඉල්ලන්නකෝ මටම රටින් පොයිචසිිස්සා දෙන්න කියලා දෙන්නේනේ අරක්කර පහග දහයක් තියෙන මනුස්සයගින් අඩි දෙක පොඩ්ඩි කොටසක් කයින් වෙනට කැමතිනේ එන ඒකට තමයි තන්හාාව කියන්නේ මාරයක් අන්නී වගේ කෙනෙ මෙ තන්හාවිං තන්හාව නැමැතිමි භූමියෙන් එක අංගලක් ඉවත්වෙනවට මරය කැමැතිනේ. එක අංගලක් තවන්ට අහිමි වෙනවට මාරය කැමැතිනේ. එකේ මාරයා මෙහමදිනාටම බාධ කරන නමුත් ඉතන්ඩ මාර දිවිය පුත්‍රය වෙලා ඉප දෙෙන්නේ දසපාරමිත්තා පොරලා. එකත් විශේෂ කරුණ. ද කොහොමද මාරය වෙලා උපදන්නේ. පර්ථනාවල් නිසා එකතම අපි සමහර වෙලාවල් වලට හිතන දේවල් ප්‍රාර්ථනාවක් වුණු තෙකෂ්ට වෙනවා දැඟර එක්තරා මනුස්සයෙක් දවසක් එක සිටු ෙදරකට යනවා මේ මනුස සිටු ගෙදරට ගියා මේ සිටුගෙදර සිටුවරයා ගෙදර ඇතිකරන බල්ලට දෙනවා කෑම මේ සාමාන්‍ය මනුෂ්‍යයකෝට දෙදවට වඩා හොඳට ඒගෙදරටක ආගන්තක මනුස්්‍යයා අරමනුස්සය බල්ලට සත්කාර කරන විදි දිහා දැකළ හිතනවා මේ ගෙදර බල්ලෙක් වෙලා ඉපුදදුනා නම් කොච්චර වටින මද දහෙම හිතපු මේ මනුස්සය ඉධාරෑම මරණයට පත්වෙලා ඒගෙදර බැල්ලිකි කුසේ පැටියෙක් වෙලා ඉපතුදුනා එක පිගතුරමි සමහරට විහිලුවට කරන ප්‍රාර්ථනවල්පවා හරියට වුණොත් ඉස්තවෙන්න බොළවා. මොද මාරයාගේ බලය දැනගත්තම ඒ බලයට තන්හාවක් ඇතිවෙනවා. දැන්ව සමහර පිරිස්සින්නවා බොහොම දනවත් ගොඩක්වය දියුණු රටවල් සමහර පිරිස්සින්නවා ඕවන් ලෝකයේ ොම නවත් මුද විය හැබැ ඒරටේ ජනාධිපතිවරණයට ඉල්ලෙනවා ජනාධිපති වෙනවා ඇයි වෙන්නේ කෝටිගනං ප්‍රකෝටි ගනං බිලියන ගනං මුදල් වියදං කල ජනාධිපතිවෙන්නේයයි ඒත් අනතුරට තියන කැමැත්ති නිසා. ජනාධිපති වෙලා තමන්ට කරගඩ ඕන දෙයක්නේ නමුත් ඒ තනතුරට විශේෂ තන්හාව තියෙනවා මොකද එ තනතුරේ තියෙන බලය දැක්කම ආන්‍ය වගේ තමයි දස පාරමිතා පොරොහෝ කෙනෙකුට මාරයාගේ බලය අහන්න ලැබු නම හිතනව මටත් මාරය වෙලයි පුදුුණනානම් කොච්චරටි මද කියලා යම් දවස්සක සිතාක් පහලුනොත් අන්න ඒකෙනා තම මාරය වෙල උපදේද. තේ මාරයට විශේෂ බලයයක් තියෙනවා දැන් බෝසතානන් වහන්සේ ගගේන් පසදි මාරය හිතනවා මමත් නොබ මගේ අයටතර ගන්නා. හො මාරයාගේ යටත්තට අහුවෙන්නේ මීන්ද්‍රියන් වලින් අ උදාහරණයක් කියල තියෙන්නේ ඉබ්බෙක් දැකපු හිවලෙක් ඉබ්බලඟට යනවා ඉබ කරන්න තමන්ගේ අංග පහම කටුුව ඇතුල්ට ඇතුල් කරගන්නවා හැබැ එහෙම ඉන්න තාකල් ඉබ්බට හාන කරන්න හිවලට බේ හැබැයි ඉබ බලාගෙන ඉන්නවා කොයි වෙලේද මේ ඉබබයිකාංගයක් කරලියට දාන්නේ එහෙම ඕනොත් ඉබට ඒගෙන්විල් ලකුහානය අන්නේ වගේ තමයි මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන දමනය කරගන්න තාක්කල් ආරක්ෂිතයි එක තම සතර සති පට්ටානිින් ඉන්නවා කියන්නේ හැබැයි කොයි වෙලාවක හරි මෙක ඉන්ද්‍රියක් හරිඇහෙං රූපියක ටැලුුණුත් කනේ ශබ්දේක ටැලුුණු අන මාරයගේ බල ප්‍රදේශයට නව එතකොට අයිතිමාරයට දැක ෝසතන් වහන්සේ ගෙනනත් මාරය හිතන් හමයි එහෙම හිතලා මාරයා බෝසතාානන් වහන්සේගේ පසු පස්සේ සිතක් සිතක්ගානය පීරපීර පිංවතුනි අවුරදු හයක් බෝසතන් වහන්සේ තෙක්කඉන්නවා අවර දුහයා නමු මාරයාටික්ක දවසක්වත් බැරි වුුණ තමන්ග අටතර බෝසතන් වහන්සේ වගන්න අවු දුහයකට පස්සේ න්හන්සේ සම්මා සම්බුද්ධත්තය ලබනවා ඒ සම්මා සම්බුද්ධත්තය ලබල අවුරුද්දක්ම බෝසතන් භාගතුන් වහන්සගේ පස්සෙෙන් මරය ඉන්නවා අතරේ බොහෝබාධ කරනවා බුද වෙන වෙල්ලා වෙ දස බිම්බරක් මාර සේනක මෙ මහපොලෝ තරං විශාල මාර සේනාවක් ඇවිල්ල භාගතුන් වහන්සට හානි කරන්නේ. තිගේ බිදපුූ අග ගනිිගත්තු ඒ තල භාගතුන් වහන්සේගේ නඟට වැටෙ මල් පෙති වෙලා එකයන්නේ භාග්‍යවතුන් වහන්සගේ කර්මය බලවත් ඒ කර්මයට වඩා. දොම් බාධ කරල මාරයා ශෝකෙෙන් ඉන්නකොට දියනෙවරු තුන්ද නෑවිිල්ල කියනවනයම පියානන ඉන්න අපි ගිහිල්ලා ඔහෝ දමනය කරන්න රේවෙලා වෙදී මෙ දනිවරු තුන්දෙනනා ාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලාඒ කාරණාවත් තාම රසව මෙ මාර දීතු සූත්‍රය අප ඉදිරි දවසකම සාකච්ඡා කරමි එකයි තාම වටින කාරණාවක් නිිසාඒ මාර දවුවරු ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟ දක්වන රංගනයන් දක්වල ඉවරවෙලා ඔවු නහන්නේ ුඹගිහිත ගලක්ද නුබ පරවතයද්දි ක කියලාහන්නේ මොකද මනුෂ්‍යකුුණං මේ දක්කෝපි එක රූපයක් හරි හරියට දැක් නම් උනුලේ මන දනව කි්වා නො තන්තිවට විහිෙසට පත්ච මාර දුවරු අහන්නේ නුඹ ගලක්ද නුබ පරවතය අද්දිි කළහන්නේ එහෙමත් බැරි තැන මාරයත් දක්කෝපු හැම උත්සාහයක් මසාර්ථක වුණා අන්න ඒවිලාවෙ තමයි හිතන්නේ උපායකින් භාගතුන් වහන්සේ වනසන්නඕන කියලා. අනිහිමි හිතාගිෙන සත්සතිය ගත කල්ල අටවෙෙන සතියේදී අජපාල නිග්‍රරෝධ මෝලයේ භාගතුන් වහන්සේ වැඩිඉන්න කොට මේ පෞකාර මාරය භාගතුන් හන්සෙල්ලඟ ටැවිල්ලා එකත් පසගේ හිතගන්නවා බුදදුරජ නේ අනන්ද හාමුදුරට කියෙනවා අනන්ද එකත් පසක හිටගත්තුමේ පෞකාර මාරයා මටමිඳිමිහිම කීවා පරණිබ්බාතු දානි භන්තයේ භගවා පරණිබ්බාතු සුගතෝ පරනිබ්බාන කාලෝදානි භන්ති දෙ බුදුරජන් වහන්සේ ඇැවිල මාරය මෙහෙම කියනවා භාග්‍යවතුන් වහන්ස ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස පිරිුුවම්පාන කාලයේ සුගතයන් වහන්සේ පිරිණම්පාන කාලේ ස්වාමීනී පිරිුණුවන් පානාසයක්වා හරියට මකමීවකි හිතවත් කන හිතවත් කමට සමහරයට මෙහෙම මතක් කරනවා දැන් බඩගිනී නේද කෑම කමු දැන් බිහිසයිනීද අපිටිකක් ඇඟපතු හෝද ගන්නයමු නාණ්‍යයමු ැ නිදදිමතයි නේද අපගිහි නිදාගමු ඉතු එහෙම මතක් කරන හිතවත්ක මටන අපි දැන් කෑම කමු අපි දැන් නා්‍ය යමු අපි දැන් නිදාගන්න යමු කියල කියන්නේ හිතවත්ව හිතවතය කියන වගේ තමයි කියන්නේ අන්න ඒ වගේ හිතවතෙක්කෙවිල්ලා යමක් මතක් කරනු වගේ තමයි හරියට බුදුරජාන් වහසේ අමතක වෙච්ච දෙයක් මත කරනු වගේ මාර ඇවිල්ලා භාගතුන් වහන්සසිට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දැන් පිරුණාන් පාන කාලේ හරියටටර දැන් දැ කෑම කන්න වෙලා දැන් දානවල්දන වෙලාව දැන් නහන වෙලාව දැන් සැතපෙන වෙලාව කියල මතක් කරනු වගේ මත කරන වාමීනී සුගතයන් සාමීණී භාග්‍යවතුන් වහන්ස දැන්පිරුණන් පාන කාලයයි. ස්වාමීන සුගතියන් වහන්ස දැං පිරුණාන් පාන කාලයයි ස්වාමීන් දැන් පිරුණන් පානාසේකවා කියලා භාගතුන් වහන්සේට අරාධනා කරනවා. ඒවිලයි බුදුරජන් වහන්සේ ආනන් දහමුදුරන්ට කියනවා ආනන්ද මංගේ පෞකාර මාරයට මිනි මෙහිම පිළිතුර දුන්න. කොහොමද. තාවාහං පාපිම පරණිබ්බායිසාමී පෞකාර මාරය මම පිරිනිවන් පාණිනේ කොච්චර කාලයකරද යවමේ බික්කුණ සාාවකා භවිස්සන්ති මගේ මසාසනී භික්‍ෂුවක් මිනම තත්වට පත්වෙනකං නොවෙන තාකල්මං පිරිනුවන් පාන්නේ මොනතත්වෙටද ව්‍යත්තා වියත්බවට පත්වෙනක විනීතා විනීත භාවයට පත්වෙනකං? විශාර විශාරද භාවයට පත්වෙනක? බහුස්තා බහුස්ෘත භාවයට පත්වෙනකං. ධම්ම දරා ධර්මිය දරණකං. ධම්මානුදම්ම පටිපන්නා, ධර්මයට අනුව ප්‍රතිපදාව පුරණකං, සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝ. සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්කිස් සන්ති, දේශෙ සන්ති, පඤ්ඥපෙස්සන්ති, පට්ටපේස් සන්ති. විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානිි කරිස්සන්ති උපපන්නානං පරපවාදන් සහදම්මන සුනිග්ගහිතන් නිග්ගහෙත්වා සප්පාටි හාරියාහන් දම්මං දේශය සන්තිය කියලා න්න භාග්‍යතුන් වහන්සේ මාරියට කියනවා. තු මෙතන භාගතුන් වහන්සේ කියනවා මෙන්න මේ කාරණාවල්වලින් සම්පූර්ණ වෙන භික්‍ෂුවක් බිහිවෙනකන්. මෙම භික්‍ෂුවක් මේ විදදිට හැදෙන තාක්කල් පෞකාර මාරයමම් පිරිණම්පාන්නේ. මේකාරණාවල්වලින් සම්පූර්ණවෙන භික්‍ෂුණයක් මේශාසනයේ බිහිවෙන තාක්කල් පෞකාර මාරය මම් පිරණම්පාණිනේ මේ වගේ උපාසකයෙක් මේශාසනයේ බිහිවෙන තාකල් පෞකාර මාරය මම් පිරනම්පාන්නේ මේ වගේ උපාසිකාවක් මේ ශාසන බිහිවෙන තාකල් මම පෞකාරමාරයේ පිරනෝම් පාණිනේ. පිතුනි මිනිමේ කාරණාව ඉතාම වැදගන්න ඒක මං අදහස් කරගත්ත අපි පංහුතුට මේ කාරණාව සාකච්ඡා කරන්න. මේ කාරණාව විශේෂිම සාකච්ඡා කරන හිතුවෙයි වර්තමානය අපි දක්කිනවා බුදු දහමට සාාසනයට විශාල අභියෝගර ඇසක්කිෙල්ල වෙනවා. මංම දේශනාව ඒකට පිළිතුර සපයන්න නෙවෙේ කො දේව හැම කාලෙම ලෝකේ තියන පොදු ප්‍රශ්න. ඒව කවදාවත් තිවර වෙන්නේන්නේ. එක භාගතු වන්සේ වැදෙහිටුප කාලෙත්තිබුණ ඊට පසුකාලෙත් තිබුණ දැනුත්තියනවා අනාගතෙත්ති. බදුජන් වහන්සේ මි මෙතන විශේෂ කාරණාවක් දක්වල තියෙනවා. මොකදද. මේ ශාසනී ඉදිරියට පවත්පාගෙන යන්න පුළුවන්මන්න මේ කාරණාවල් වලින් සම්පූර්ණ වේ ික්ෂුවට පමණයි. මෙන්න මේ කාරණාවල් වලින් සම්පූර්ණ වෙච්ච භික්ෂුණියකට පමණයි. මේ කාරණාවල් වලින් සම්පූර්ණ භාවට පත් වෙච්ච. පාසකයකුට උපාසිකාවකට විතරයි මේ ශාසනය අනාගතයට අරගෙනයන්න පුළුවන්. මෙහෙම සිවුවනක් පිරිසක් ගොඩනැගුණොත් පිතුන බ්‍රක්්මලෝකෙන් බ්‍රක්්ම සේනාවක්කාවත් මේ ශාසනය විනාශ කරන්න බ. එනං අපි භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත් වෙච්ච ශ්‍රාවකෙක් වෙන එක තමයි මුලින් කරන්න ොකද භාගතු වන්සේ බලාපොරොත්තුුණ මුලින්ම දක්ෂවෙන්නුවන්නු ව්‍යත්තාාකි වේකයි මම කාරණයි කන්න එක ඉදිරි දේශනා පෙලේදි විස්තර කරල දෙන්නන් ව්‍යත්තාකිවේ දක්ෂයක් වෙන්න ඕන විනීතා කියලකිව්වේ විනීත භවක් ඇති කර ග්ඩුවන විසාරදා කියලකිව් වේ විශාරද භාාවයට පත්ෙන් ඕන බහුස්සුතා ධම්ම දරා ධම්මානු දම්ම පටිපන්නා සාමේෂි පටිපන්න අනුද්ධම්මචාරිනෝ කියන මේ ගුණාංගවලින් සම්පූර්ණ වෙලා සකං ආචරියකං ඔග්ගහෙත්වා එකනිර්මී අට්ටකතාාව ඉගෙනගෙන සකං ආචරියකං උග්ගහෙත්වා කියන්නේ අට්ටකතාව ඉගෙනගෙන ආචික්කස්සන්ති දේශේසන්ති පඥ්ඥපෙස්සන්ති පට්ටපෙස්සන්ති විවරිස්සන්ති විභජි සන්ති උත්තානිි කරිස්සන්ති ආචෙක්ක සන්තිකයන ප්‍රකාශ කර්ඩෝන. දේශ සංතිකයැන දේශනා කර්ඩෝන. ප්ඥ පෙස්සන්ති කියයනෙ පණවන්න ඕන එ පණවනමක් කියන්නේ දැන් මේ මොහොතේම ක්‍රියාත්මක වී යුත්තුය කෙනන කරණාව. පට්ට පෙස්සන්ති කියන්නේ පිහිටුුවන්ඩෝන ට. විවරිස් සන්ති කෙලක කියන්නේෙමේ සැඟවිලාතියන දහම් විවෘර්ත කරල පෙන්වන්නඕන. විවජිස් සන්තිකයන බෙදලවෙන් කරඩෝන. උත්තානි කරිස්සන්තිිකයන්නේ ගැඹුරු දහම් කරුණු මතු කරල පෙන්වන්නඕන. අන්නෙහෙම පෙන්නලා උපපන්නානං පරප්පවාදං උපන්නා වූ මේ ධරමයට විරුද්ධ අන්‍ය මත සහ දම්මේන දරම කරුණු සහිතව. සුනික් ගහිතන් නිගහහිෙත්වවා මිත්‍ර විශේෂ කරුණක් කිය නොමි දේශයෙන් ගැටිල්ලා දේශයෙන් ප්‍රශ්න විසඳන නවේතියෙන් නිකෝමද සුනි ගහිතන් නික්ගහෙත්වා මනා කොට නිග්‍රහ කරන්නඩෝන. මේ උපන්නා වූ අන්‍ය මතවාද දරමකරුණු සහිතව ඒ මතියන්න. මැඩලන්න ඕන කොහොමද සුනක් ගහිතන් මනාකොට. සප්පාටිහාරියාහං දම්මන්දේශේ සන්තිී. මේ අනුසාසන ප්‍රාතිහාය තමයි භාග්‍යතුන් වහන්සගේ විශේෂම ප්‍රාතිහාරය අන්නේ වගේ මේ ප්‍රාතිහාරය දක්වමින් ධර්මදේශනා කරන භික්ෂුවක් භික්චුණියක් උපාසකෙක් උපාසිකාවක් බිහිවෙනකං ම පෞකාරමාරයටිකුව මං පිරුණණන් පාණිනය කියලාතු බුදුරජාණන් වහන්සේ විශේෂයම බලාපොරොත්තු වෙච්ච සිව්ුවනක් පිරිසක් මෙනිමේ පිරිස එක මඟර මුොලින්ම දැක් වේ භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ශ්‍රාවකයක් බවට පත්වුණු එනංඒ භාග්‍යවතුන් වහන්සේගේ සිතේ කැමැත්තටු කිරීමක් අප අප එක මොහොතක්කෝ මේ ශාසනී අනාගතයට අරගෙන යන්න නම් අපට කරන්න තියන්නේ මෙන්න මේ කාරණාවල්වලින් පරිපූර්ණ වෙච්ච ශ්‍රාවකයක් බවට පත්තිනක එතකොට තමයි අපට මේ බුද්ධ සාාසනය ආරක්ෂා කරන්න පුළුවන්වෙනි මොකද හරියට ප්‍රතිපදාව පුරණ ශ්‍රාවකෝ ඉන්න තැන දෙවියන්ගෙන් ආරක්ෂාව අඩුපාඩුවක් නැතුව ලැබෙනවා දෙවියවරු ආරක්ෂා කරනවා සභාවදහ මාරක්ෂා කරනවා ගොඩක් දෙනෙකුට හිතන කාරණාව තමයි විශේෂයෙන්ම පන්සිිල් කඩලා දියුණුවෙන හැදී උත්සාහ කිරීම ගොඩක් දෙනෙක ුත්සාහ කරන මේ පන්සිල් කඩල දියුණුුවන්න ත් ාගතුන් වහස අනුසනා කරි කොහොමද පන්සිල් රකිනකොට තමයි දියුණු වෙනවා කියල කියන්නේ පන්සිල් රැක්කම දියුණුුවෙන කරමයක් තමයි බුදුරජන් වහන්ස දේශනා කරී දැගේෙකොය මහා පරණිබ්බානු සූත්‍රයේම එකසේ තිස් අතර පිටුවේ තියෙනවා පන්සිිල් ආරක්ෂා කරාම ලැබෙන ආනිසංස පහ පලවෙනිම නිසන්සේ තමයි පන්සිල් ආරක්ෂා කරන කෙනා මහා බෝග මහා පල ලබන කෙනෙ බවට පත්තියෙන. අවබෝග සම්පත්තලින් දියුණුෙනවා කිය කියල තියෙනවා එවගේම දෙවනි යානිසන්සේ තමයි ඒ පන්සිල් රකිෙන කෙනා පිළිබඳව විශේෂ කීර්තියක් පැතිරෙනවා හරියට සිල් රකිෙන කෙනාව සමාජයේ ගරු කරන කෙනෙක් බවට පත්වෙනවා හැබ එක හරියට කරන්න ඕන එවගේ තුංවිනි යානිසන්සේ තමයි ඕනෑම බලවත් පිරිසක් ඉදිරියට ඒකෙනාට යන්න පුළුවන් වෙනවා. ඕනෑම බලවත් කෙනෙක් ගිළඟට තු තමන්ට බයනැතුව යන්න පුළුවන් හයියක් ලැබෙනවා හතරවිනි ආනිසන්සේ තමයි සිහි මුලාවකින් තොරව මරණයට පත්වෙනවා මැරණකොට සිහි විකල් වෙන්නේනේ බයිවෙලා කෑග හණඩිනේ මරණයට පත්වෙන වෙලාවී ඒවගෙන් පස්සෙන ආනිසංන්සේ තමයි මරණින් මතු සුග තියේති යනවා බුදුරජාන් වහන්සේ පන්සිල් ආරක්‍ෂා කරීමෙන් ලැබෙන ආනිසංස පහක් එමදේශනා කරන තුර අපිට තියෙන්නේ පංහොතනමේ ධර්මිය තුළ හරියට හිත පිහිටුවගන්න විතරයි ලැබියුතු ආරක්ෂාව අපට අඩුවක්නැතුව ලැබෙනවා ලැබෙන් ඕන දියුණුව අඩුවක් නැතුව ලැබෙනවා ඇතම් බාගතුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට පවා විශේෂයම සඳහන් කළ තියෙනවනමේ තමංගෙළඟ තියෙන ආහාරපාන අද ලැබි චාහාරපාන අද ලැපිච්ච දේවල් හෙටට තියාගන්ඩ පා එකැවතා අද ලැබිච්ච ආහාරය අද අවසං කරඩ ඕන. මොදේ අනාගතය වෙනුවෙන් කය පවත්පාගෙන ජීවත්වෙනමක්ෙන තන්හාාව නැති කරවන්න. හැබැතින් ඒකින් භාගතුන් වහන්සේ අප ික්ෂා කරේ නෑ භික්‍ෂුවට භික්‍ෂුවව නිරහාරවති යන්න ආහාර නොදී ඒ භික්ෂෝ විනාසකරන්න නිමනි භාගතු වහන්සේ සිල් පද පැෙනව. භික්‍ෂුවකගේ ලාභයට යහපතට හැබැයි එහෙම සිරරෙන භික්ෂූුන් වහන්සේට සිව්පසින් අඩු පාඩුවක් වෙන්නේ අඩුවක් නැතුව එක ලැබෙනවා නොමුත් මේ කාරණාවලල තියෙන්නේ අපට ප්‍රායෝගිකව හිතෙනවා ඇත්තටම මේවක් කලාම ඒ දේවල් ලැබෙනවද විකාල බෝජනෙන් වැලකුණාම නිරෝගිකම ලැබෙනවාද දීර්ගාාවශය ලැබෙනවාද සමහරලාට අපට හිතනවා සැක එනිසා සමහරලාවට අට සිල් රකින්න ගිය තිං ඒ සිල්පදය රකින්න බැරිකමට සිිල්පවාරණය වෙනවා ම කලින් දවසකත්න තක් කළලා සමහරලාවට අනාගත බොහොම නුදුරු මනාගතයේ ලංකාවයා අයිනගේක පිළි ගනීවිී කද ලෝකේදැන් බටහිත් ඒ විදේශ ජාතිකයන් දැ මේ ආහාර පාලනයට පුරුදු වෙලා ඉන්නවා. දවසකට එකයි එකවේලා ආහාර ගන්නේ. අනත් හැම මොහොතකම එකෝ පළතුරු පානයක් ඒවගේ මේ දීරවර්ගයක් තමයි පානය කරන්නේ. මොද ඔුන් හොයාගෙන තියෙනව ඒ තොලින් විශේෂයම මේ නිරෝගීකම තරබාරුකම නැතිකරගන්්ඩ, නිරෝගීකම රැකගන්ඩ එක ලොකූප කාරයක් කියලා. එ මං හැකි වෙදෙෙන් ඒ පැත්තිං මේ පැත්තටාවතිං සමහරලාට මේ පැත්නු ගොඩාදදින කොක පිළි ගන සෝදානමි සමහලට ඒ දවස්සලි වෙනකොට කියාවේ බුදු හාමුදුරොත්තෝක කියල තිබුණන කියල සමහරලාට මේ බුදු හම ඉස්මතු කරන්න ගනි නමුත්ති කියල තිබුණට කරන . මටයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්න සියල්ල දක්නා උත්තුම මෙන් වහන්සේ දමා උන්වහන්සේ අපට මේ හැම කාරණාවක් ප්‍රදේශනා කරී අපගේ සසර දියුණුවට එනම් බුදුරජාන් වහන්ස දේශනා කරන මෙන්න මේ අනුව කෙනෙකුගේ ජීවිතය පවත්වාගෙන යන්න ඒ කාන්තිය මේ ඒකනාට ලැබෙන්න්න ඕන ද ල භාගතුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් කඳුලු සලමින් කඳුලු වගුරුවමින් මේ ශාසන ප්‍රතිපදාව පිරුවත් එක වටිනවා කියලයි. හරියට දම්මානු දම්ම ප්‍රතිපදාව පිරුව. බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව හරීයටට වැඩුව භාගතු වන්සේ සහතිකයක් දෙනවා උදේ බණහාපොකෙන හවස රහත් වෙනවා හවස බණහපකෙන උදේ රහත් වෙනවා කියලා ්චරට සහතියක් දීල තිනව පින්හතුන මේ දම්මානු දම්ම ප්‍රතිපදාවට පන මම මේ කාරණාව මතක් කල භාග්‍යවතුන් වහන්සේ මීශසනය තුළ බලාපොරොත්තු වෙච්ච සිවුවනක් පිරිස මොනවගේ සිව් වනක් පිරිසද්ද කියලා. තොට මාරයටත් කියන්නේ එකයි. මං පිරිනම් පාණ්න්නි නෑ මෙින්න මෙහෙම සිව්ුවනක් පිරිසක් ඇැතිනක. මං මේ දේශනාව අවසන්දාවවසර කියල දෙන්න. මාරෑවිල්ලා පිරිනම්පාන්්ඩ අවසර ගන්න වෙලාවෙ ඒ වෙලාවෙ කියන්නේ ස්වාමීිණ ඔබහන්සේද. බලාපොරත්තු වෙච්චේ දිට දැන් වන සිුවන පිරිස හැදිල ඉන්නවා. දැන් ඔබහන්ේදා මට වෙච්ච පොරුන්දු ඉතු කරන ෙගන්නේ. ඒවිලාවෙතය භාගතුන් වහන්සේ තවතු මාසියයි තමන් වහන්සේ වැඩිඉන්නේ කියලා ආයුශසංස් කරණ කරන්න. ත එම භාගතතු වහසේ බලාපොරොත්තු වෙච්ච කාරණාවතම මේ කාරණාව අප ඒකත්. සාකච්ා කරමු අන්තිම දවසදී භාගතුන් වහන්සේට අනන්ද හාමුතුරුව ඇයි කල්පයක් වැඩිඉන්නේකවතින් නොවැදහිත ඇයි භාගතුනන්ේ ආනන්ද හාමුතුරන්ට කිව්වේ ආනන්ந்த න මුලින් මට මේක කිව්ව නම්ං කල්පයක් වැඩඉන්නවා කියලා ඇතම් භාගතුනන්සි කල්පයක් වැඩින්නෝ නිසාධහෙම කලි කාරණාව බොහෝම රසවත් අපේ ධර්මය පැහැදිලි කල් තියෙනවා අවස්ථාවේද භාගුතනස හම කටයුතු කරේ මොන රණාවනි සාද කියලා අපේ කාරණාවල් යවසාන දේශනාවතුල සාකච්ඡා කරමු හන් මේ විශේෂ වැදගත් කමක් තිය නැත්තටම මිනි මේ වචනටි ගෙන ගන්නක මොකද මේ වියත් බව කියන්නේ වියත් බව කියන්නේ දක්ෂ බවට මාර්ගගේ පිළිබඳව දක්ෂවෙෙන්න්න ඕන අට කතාව දක්වලති මාර්ගගේ පිළිබඳව දක්ෂවෙන්නවෝන් මොකද මේ මාර්ගේ පිළිබඳව දක්ෂ වෙන්නෝන කියන්නේ දැඒක උදාහරණක් ලෙසකිවොත් මෙහමයි ලංකාවී වෛද්‍යවරයක් නොවිච්ච කෙනෙකුකින් ඇහුවතින් කොහොමද වෛ්‍යවරෙක් වෙන්න කියලා දහදන්නෙකුගෙන් ඇහෝ ඕතින් කියන්නේ එකම ක්‍රමයා. මෙහෙම සාමාන්‍ය පෙළ කරණ්ඩෝන උසස් පෙළජීවිද්‍ය විෂය දහරාව යට තීගෙන ගණ්ඩෝන. එදොට මේ වගේ විශ් විද්‍යල වට ඇතුළත් වෙලා වෛද්‍ය විද්‍යාල තුළ ිහමීගෙන ගෙන එහම තමයි වෛද්‍යවරයෙක් වෙන්නේ කලා කියනවා. ඉංජිනීරුවරයෙක් වෙන්න කොහොමද කෙලහෝතින් ඉංජිනීරූ තත්ත්යට පත් නොවිච්ච ජිනීරුවක්වෙන්න කහොමද කියලා ගරුවරන්න කහමද කිය ඒවා හැබැ ලකාව දහන කොග හති නිවන්දකින කොහොමද කියලා ඒ දහ දෙ දෙන්නේ උත්තර දया දහ දෙනා දෙන්නේ උත්තර දහයා. කොහොමද නිවන්දකින්නක ලැහෝති සියදෙන ගෙන හෝද උත්තරසීයක් කඹි. එක්කම උත්තරයක් එක්කම විදියට ලැබෙන්නේ බොහොම කලාතුරකි. එතකොට මෙතර කියන්නේ එකයි වියත්තා කියන්නේ මාර්ගය පිළිබඳව යන්න දක්ෂියයෙක් පෙන් ඕන පිකති මාර්ග දහයක් දුොල්හක් මි ශසනනේ එක්කම අනුපිළිවල රටාවක් මේ ගෙතියන අනුපොබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපබ්බ ප්‍රතිබද අනුපෝර සිික්ෂාවකින් අනුපෝර ක්‍රියාවකින් අනුපූර ප්‍රතිපදාවකින් තමයි නිර්වාණු මාර්ගිට යන්නේ ඔන්න ඕක හරියට කියන්න පුළුවන් පිරිසක් බවට පත්තෙන් නොනෙකට තමයි ව්‍යත්තා කියල කියන්නේ වියත්තෙන්න්න ඕන එතර මෙන්න මේ කාරණාව ඉතාම වැදග මොකද මේ ශාසනී තියෙන්නේ පින්වතුන මේ සීල සාමාන්‍යතාවේ දිිප්ති සාමාන්‍යතාවේ එකම රටාවක සීලියයක් එකම රටාවක දුෘෂ්ටියා ප්‍රාණගාතින් වලකන්නේ කොහොමතිකිල් ැහුවතින් දෙතුන් ආකාරයක් වෙන්න විදියන්නේ රකිණෙ විදි රකිනෙ විදි එකයි එක කවුරු ඇහුවත් එකක් වෙන්න ඕන හොරකමෙන් කෙනෙක් වලකන්නේ කොහොමද කෙල් ඇහුවතින් ඒ සික්්ෂාපදය රකින්නේ කියල කොහොම දැහුවති එකක් වෙන්න ඕන කෙනෙක් රකින සීලි එකක් වෙන්න ඕන ෙක් පසසිල් පද පහරක්කින විද්‍යහටම ම අනිත් කෙනත් රකින්න ඕන. ඒ රකිෙනකි න දෙකක් පන්නේිනේ. දෘෂ්ටියත්හෙමයි. එකම දැක්ම තියෙන් ඕන. දිිට්ට සාමාන්‍යතාවය කකිලික වේකයි. මිනිකයි මේ ව්‍යත්තා කලකවේ මාර්ගය පිල්ලිබඳව දක්ෂයක් වවෙන්න ඕන. ඕනම වෙලාවක නිවන්දකින්නේ කොහොමදක ලැහව ති. අන්නේ නිවන්දකිෙන ප්‍රතිපදාව කියන්න පුළුවන් දක්ෂයක් පෙන් ඕනෙකට තමයි මේ ව්‍යත්ථ කියල කියන්න. ති මේ කාරණවල් තවදුරට දීරිගව සාකච්ඡා කරන එක වටිනවා. මං අදට මේ කාලයක්ත් නිමාවට පත්වෙල තිබර නිසා අපි මේ කොටස මෙතන නිමාවට පත් කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරම පෙන්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත් වෙච්ච ශ්‍රාවකයා කොයිවගේ කාරණාවල් වලින් සම්පූර්ණ වෙන්න ඕනද කියලා නිකමි දීරිගව සාකච්ඡා කරන පුලන් දේශනා පෙළ එන සාපේ පංහතුන්ට මික බොහොම වැදගත් කෙළ හිතෙනවා ඒ බැදගත් කමතියෙන්නේ එකක් තමයි භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තේඉටු කිරීම අනිත් කාරණාව තමයි අපට සසරීෙන් එඉතරවීම මේ කාරණත් දෙකම සිදු වෙනවා මිනි මේ කාරණාව අපි හරයට අවබෝධ කරගත්ත එමන අප අද්දට කාලයේ නිමාට පත්තලාත් තිබෙන නිසා දේශනාව නිමාවට පත් කරනවා මෙන අදදවශ අපි රැස් කරගතු සියලුපිින්ං පිගත් හැමදිනනාටම පිමි මෝත්තිය අනමෝදන් කරමු අදදවසේදී ක්‍රැස් කරගතු සියලොකු සල සම්බාරධර්මියෝ ත් හැමදිනාට මනුමෝදං වේවා විශේෂයෙන්ම නෙත්නාලිකාවෙ සභාපතිතුමන්ට සාමානධිකාරිතුමන්ටත් කාරමණලේ පිඟත් හැම දෙනාටමත් මෙ සීල කුසල් අනමෝදං වේවා එවගේම ඒ හැමදිනාගේ ම සීලු බලාපොරොත්තු අපපික්ෂාසියල්ල මුදුන් පත්වේවා එවගේම මාමේලෝකට බිහිකරපු මියගියමාගේ ආධරනී මෑනියන්ට එවගේම මියගේිය මමාගේ ආධදරණීපියානන්ටත් ම පැවිදි කරපු ගුරුදේවොත්තුමෙන් බහන්සේටත් මිස් සියලු පින් අනුමෝදන් බේවා එවගේම මෙවැනි උතුම් ධර්මයක් මට මේවිදදි්‍යයට ලෝකයාට කියන්නට මව ධර්මීින් පෝෂණය කරන මාගේ ගුරදේවයානන්ට මිස් සියලු කුසල් අඩුවක් නැතුව අනු ෝදන් වේවා එවගේ ම රැස්කරගතු සියලු පින් බලින් ම සම්බුදධ සාසනනි සාසනික ගමන් මගකට මට මගවිවර කරල දුන්නු කල්්‍යාන මිතර සත්පුරුෂ හම දිනාටමත් සියවපසධානෙන් එපූපස්ථාන කරන හැම දෙනාටමත් වෙස් සීලු කු සල්ලන මෝදැන් වීවා අවසානී ඔවුන්ට ඔබාපැහැම දෙනාටමත් නිවන්දකන ජාති දක්වාම සත්පුරුෂ කල්්‍යයාන විිතරෙන් ගැසුර ලෙබීවා බාලයන් ගැසුරු නොලබීවා සම්මාධිත්තිික ජීවිත ලබේවා ත්‍රියහේතුක ප්‍රතිසඳ ජීවිත ලැබේවා නිවන්දකින තාක් කල්ම. මිති්‍යා දුෂ්ටික වචිනයක් වත් දෙසවනට නොයසේවා මිති්‍යා දුෘෂ්ටික සිතුවිල්ලක්වත් හදවති නෝපදීවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සගේ නිර්මල පර්‍යාප්තියම අහන්න දරන්ඩ වචිනයෙන් පුරුදු පුහුණු කරන්න අර්ථබීවසන්න නෝනිිං විිනිවෙද දකින්න. ත් බොහෝදෙනෙකුට අනුකම්පාාවගේ ධර්මය කියලදින්ද ශක්තිය ලබේවා නිවන්දකින තාක් කල්ම දුොකකීන වචිනවාත් තසන්නට නොලබේවා සැපුවත් ජීවිතම ලබේවා බුද්ධෝත් පාද කාලවල සම්මා සම්බුදුරජාණන් බහන්සෙල්ලා ගැනු ග්‍රහලබේවා අබුද්ධෝත් පාද කාලවල පසේ බුදුරජන් වහන්සේලා ගැනු ග්‍රහල බේවා බා පැහැමදිනාම ප්‍රර්ථනා කරන බෝධියකින්. කෙටිමකාල්ලෙකින් පහසුමාකාරෙන් සුකසාහගත ප්‍රතිපදාවෙන් උතුම් චතු සති ධර්මියාව බෝධ කරගන්නට මෙ උදාර කුසලානි සංසධර්මිය පාර්මි ධර්මයක්ම වේවායි සාධෝ 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 කියා පාර්ථනා කරගමු. ආකා සට්ටහාච බුම්මට්ටහා දේවානාග මහිද්ධිකා, uഞන් tanganෝதி சிරරக்கතු சමා සබුද්ධ සාසන சிරරකන් சමා සබුද්ධ දசන சிරරக்க சமா සබුද්ධ සාාවක